T20 ලෝකස්ලන් තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම මේ වතාවේ මොන විදියට සෙල්ලම් කරයිද කියන දේ ගැන හැම දිනාගේම අවධානය යොමු වෙලා තියෙන මොහොතක අපි ක්‍රීඩකයෝ ලෝක කුසලාන තරගාවලිවල මොනවද කරලා තියෙන්නේ කියලා වාර්තා බලද්දි පේනවා. ලෝක කුසලාන ඉතිහාසයේ තරගයක හොඳම පන්දු යෙම තියෙන්නේ අජන්ත මෙන්ඩිස්ගේ නමට. ඒ 2012දී හම්බන්තොටදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පන්දු අර 4කදී ලකුණු 8ක් දීලා කඩලු 6ක් දවා ගැනීම තමයි මේ ලෝක වාර්තාව. මේ වාර්තාව මේ වතාවේ බිඳ වැටෙන්න පුළුවන්. හැබැයි අවුරුදු 10ක් පුරා ආරක්ෂා වෙලා තියෙන වාර්තාවේ ඕස්ට්‍රේලියාවේ තනතිරිවල මේ පාරත් බිඳ වැටෙන එකක් නැහැ කියලා තමයි හිතෙන්නේ. මේ වාර්තාවේ දෙවෙනි තැන ඉන්නේ රංගන හේරත්. රංගන 2014 නවසීලන්ත කණ්ඩායමට එරෙහිව තීරණාත්මක තරගයේ කඩලු 5ක් ලකුණු 3කට චිතගුණවල බිඳ දාලා තමයි මේ වාර්තාව තියෙන්නේ. මේ දක්ෂතාව නොවන්න අපිට 2014 ලෝක කුසලානේ නොලැබෙන්නත් තිබුණා. 2009දී උමා ගුල් නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 6කට කඩලු 5ක් ලබාගෙන වාර්තාවේ තුන්වෙනි තැන්ටත් වේගපන්දියවන් අතරේ පළවෙනි තැන්ටත් ඉන්න සමත් වෙලා තියෙනවා. හතරට ඉන්නේ ලකුණු 19කට කඩලු 5ක් 2014දී දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව බිඳදාපු අෂාන් මලික්. 2021දී ඒ කියන්නේ අවසාන වතාවට තිබුණු ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලකුණු 19කට කඩලු 5ක් බිඳදාපු ඕස්ට්‍රේලියා පාදක පන්දියවන් ක්‍රීඩක ඇඩම් සම්පා වාර්තාවේ පළවෙනි 5 දෙනා අතර ඉන්න සමත් වෙලා තියෙනවා. ඔය විදිහට ප්‍රතිකරුවන්ගේ තරග රටාව කියලා හඳුන්වන T20 තරග රටාවේ ලෝක කුසලාන තරගවල හොඳම දක්ෂතා පෙන්නපු පන්දියවන්නු 5 දෙනා තමන්ගේ තැන් වෙන් කරගනිද්දී ලසිත් මාලිංගත් 2012දී එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 31කට කඩලු 5ක් බිඳ දාලා හොඳම පන්දියෙම් අතරේ 9 වෙනි තැන තමන්ගේ නම සටහන් කරගන්න සමත් වෙලා තියෙනවා. ඔය තමයි අතීතය. මේ වතාවේ මේ වාර්තාව අලුත් වෙයිද? මේන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.